සුබෝදෑසනක්. අපි දන්නවා පොළවේ හැම දෙයකම විවිධ දෝෂ තියෙනවා නේද? ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙනවා විවිධ කාර්මික දෝෂ නිසා විවිධ දේවල් ඇන හිටලා කියලා. කාර්මික දෝෂ තාක්ෂණයේ නැත්තම් විවිධ කර්මාන්ත ශාලාවලල නැත්තම් විවිධ ස්ථානවල කාර්මික දෝෂ. ඒ වගේම විවිධ භාෂාවල් වල දෝෂ තියෙනවා කියලා කියනවා. භාෂාවේ දෝෂයක් ඒක. නේද? ඒ වගේම බලන්න සමහර අය කියනෝනේ ගෙවල් වල දෝෂ තියෙනවා කියලා. ඉතින් ඒ දෝෂ විවිධ විදිහට මිනිස්සු ඉවත් කරන්න උත්සාහ කරනවා. ඒක කෙසේ වෙතත් දෙවියන් වහන්සේගේ වචනේ අද දවසේ මම ඔබට කියන්නේ ගීතාවලිය 19 7 පදේ අපිට මෙහෙම කියනවා. ස්වාමින්ගේ විවස්ථාව සම්පූර්ණය ආත්මේ ප්‍රාණවත් කරන්නේය. ස්වාමින්ගේ සාක්ෂිය සත්‍ය නුවණ නැත්තන් ඥානවත් කරන්නේ කියලා. දැන් බලන්න මගේ සහෝදරය සහෝදරිය අපිව පරිවර්තනය කරන්න පුළුවන්, අපිව වෙනස් කරන්න පුළුවන්, අපිව ප්‍රාණවත් කරන්න පුළුවන්. අපේ ආත්මය කාර්මික දෝෂවලට ලක් වෙලා තිනකොට ආත්මයත් කාර්මික දෝෂවලට ලක් වෙන්න පුළුවන්. ආත්මයේ දෝෂ සහිත වෙන්න පුළුවන්. හේතුව මොකද? අපේ පාපේ, අපේ දුර්වලකම්, අපේ අසමත්කම් නිසා, අපේ මෝඩකම් නිසා ආත්මය දෝෂාරෝපණයට නැත්තම් දෝෂ සහිත වෙන වෙලාවල් කොච්චර එනවද? හැබැයි දේව වචනේ කියන්නේ මොකද්ද? මේ විවස්ථාව නැත්තම් උන්වහන්සේගේ වචනය දෝෂ රහිතයි කියලා කියනවා. දෝෂ රහිත නිසා අපේ ආත්මය ප්‍රාණවත් කරන්න පුළුවන්. කඩා වැටිලා තියෙන තැන් ඒවා ප්‍රාණවත් කරන්න පුළුවන්. ඒ වගේ පරිවර්තනයක් කරන්න පුළුවන් වෙන්නේ මොකටද? දෙවියන් වහන්සේගේ වචනයට, මේ විවස්ථා පුතට. ඒකයි යොෂුවාට දෙවියන් වහන්සේ කිව්වේ මේ විවස්ථා පුත නුඹේ මුඛයෙන් පහන වේවා. මොකද මගේ සහෝදරය සහෝදරිය අපි මුහුණ දෙන දේවල් එක්ක අපේ ආත්මය කඩා වටන දේවල් තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ වටපිටාවේ. හැබැයි ඔබයි මායි කිතුබැතියන් හැටියට ඒ මොකටද ඒ ආත්මයේ කාර්මික දෝෂවලට ලක් කරගන්නේ? ආත්මයේ කාර්මික දෝෂ ඔක්කොම නේද නැවත දෝෂ රහිත කරන්න නම් තියෙන එකම දෙයයි දේව වචනය. ඔබගේ මගේ ආත්මය අද කොයි වගේද මේ උදෑසන? ආත්මේ කොයි ආකාර තත්වයකද තියෙන්නේ මගේ සහෝදරය සහෝදරිය? දාවිත් රජුරෝ නම් කිව්වා නේද ආත්මයට කතා කරලා කිව්වා, එම්බා මගේ ආත්මේ මක් නිසා මලානික වෙන්නවද, නැගිටින්න කියලා කිව්වා නේද? දේව වචනය තමයි ඔබගේ මගේ ආත්මේ ප්‍රාණවත් කරන්න පුළුවන්. ඒ වගේම දේව වචනේ තියෙන සත්‍යතාවය සාක්ෂිය ඒක සත්‍යයි කියලා කියනවා. ඒකෙන් කරන්නේ මොකද්ද? අපේ අඥානකම් වලින් අපිට ගැලවෙන්න උදව් කරනවා. ඒකයි එතන කියන්නේ නුවණ නැත්තන් ඥානවත් කරනවා. මගේ සහෝදර සහෝදරිය මේ දේව වචනය පැත්තකට දාලා මේ දේව වචනේ කියවන්න නැතුව මෙනෙහි කරන්න නැතුව කවදාක්වත් ඔබගේ මගේ ආත්මය ප්‍රාණවත් වෙන්නේ නැහැ. ඒ පරිවර්තනය අපේ ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අපි ඥානවන්තයන් වෙන්නේ නැහැ. අපි අඥාන විදිහට වැඩ කරයි ආත්මය කඩා වැටිච්ච මිනිසයන් හැටියට. ඉතින් ඔබගේ මගේ තීරණය මොකද්ද මේ උදෑසනත්? අපි කල්පනා කරනවද? අපි මේක ගැන බරපතල ලෙස සලකනවද? මගේ ජීවිතේ පරිවර්තනය කරන, මගේ ආත්මය ප්‍රාණවත් කරන, මගේ අනුවන කම්බලින් මට නුවණ ලබා දෙන දෝෂ රහිත දේව වචනය අද මගේ සිතේ නිදාන කරගන්න මම තීරණය කරගන්නවා. එහෙනම් ඔබගේ ආත්මය හැම වෙලේම ප්‍රාණවත් වෙලා තියෙනවා. ඉතින් එසේ කරන්න ස්වාමින් වහන්සේගේ ශක්තිය අපිට ලැබෙන සේක්වා. ඔබට ජේසු පිහිටයි. සුබ දවසක්.